ආණ්ඩුව නියෝජනය කරනවා කියලා කියන්නේ මේ දෙන දේ කාලා වෙන දේ බලන ඉන්න කර නෙමෙයි. එතුමා අපිව තනි කරලා කොහේ හරි වෙනතක් බලා ගන්නවා නම් අපි පස්සෙන් ගිහිල්ලා යන උදවිය නෙමෙයි. රනිල් වික්‍රමසිංහ එතුමා අනිවාර්යයෙන්ම මේ රටේ නායකයෙක් හැටියට තවත් අඩුම ගානේ අවුරුදු 5ක් හෝ 10ක් ඉන්නට අවශ්‍යයි. මොකද මේ සැලැස්ම ඉදිරියට ගෙනියන්නට ඕනේ. ජනාධිපතිතුමාට උදව් කරන්න දැන් පක්ෂ ගණනාවක් ඉන්නවා. ලංකා පොදු ජන පෙරමුණ අද ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට සහභාගී වෙති. පක්ෂයේ මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අවධාරණය කළේ දිස්ත්‍රික් නායකින්ට සලකන ආකාරය අනුව පොදු ජන පෙරමුණ ආණ්ඩුව තුල රැඳී සිටින්නේදයි තීරණය වනු ඇති බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ දිස්ත්‍රික් නායකින්ට කොහොමද සලකන්නේ කියන කාරණාවත් එක්ක තමයි අපි මේ ආණ්ඩුව ඇතුලේ කොච්චර කල් ඉන්නවද කියලා තීරණය වෙන්නේ. ඔවුන්ට දිගින් දිගට කෙනෙහිලිකම් කරනවා නම් මේ අපි හදපු ආණ්ඩුව ඇස්සේ 69 ලක්ෂයක් ගත්ත ඡන්ද සංඛ්‍යාවත් එක්ක ඒ ජනවර්මත් එක්ක ඒ ජනවරම ගන්න මහන්සෙච්ච මෙතියමතුරු ඉන්නේ ඒ හදපු ආණ්ඩුවේ අගු පිළිගන්නේ නම් එහෙම ආණ්ඩුවක් තුල තවදුරටත් අපිට ඉඳුවමනාවක් නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕන. ළඟදී එන මෙතිවරණය ගැන අපිට ඉඟියක් දෙන්න බැරිද? ජනවරම පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ජනතාව අතරට යාම සම්බන්ධ අපි ගැටලුවක් නැහැ. ජනාධිපතිවරණෙත් කොහේ හරි හංගලා දායිද නැහැ. එහෙම එකක් තියෙන නිසා අපි හැකිතරම් ඉක්මනින් මෙතිවරණය ආ යුතුයි කියන ස්ථාවරය තුල අපි ඉන්නේ. ඔබතුමා ආණ්ඩුව නියෝජනය කරලා ඔබතුමාලාට පුළුවන් නම් ලොකු හඬක් නගන්න මේ මෙතිවරණය කිල්ල ගන්න. මේක තමයි හඬ. තව මොකක්ද හඬ? අපි ආණ්ඩුව නියෝජනය කරනවා කියලා කියන්නේ මේ දෙන දේ කාලා වෙන දේ බලන ඉන්න කර නෙමෙයි. ඒ කියන්නේ ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තනි කරලා වෙනම ආණ්ඩුව පිහිටුවයි වගේ නේ. එතුමා අපිව තනි කරලා කොහේ හරි වෙනතක් බලා ගන්නවා නම් අපි පස්සෙන් ගිහිල්ලා යන උදවිය නෙමෙයි කියන එක පැහැදිලිව කියනවා. අපිව එපයි කියලා වුන්ට හිතර ඕන වෙලාවක විපක්ෂෙත් පුටු තියෙනවනේ නේද? ඕන වෙලාවක ඡන්දකට සූදානම් ආණ්ඩුවත් ඔට්ටුයි අපිට විපක්ෂෙත් ඔට්ටුයි. රජගෙදරත් කාලා තියෙනවා හිරගෙදරත් කාලා තියෙනවා ඒ නිසා ඔය ඕන තැනක අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පවසන්නේ ජනාධිපතිවරයාට ලැබෙන සහයෝගයේ කිසිදු ගැටලුවක් නොමැති බවයි. පසුගිය සඳුදා රැස්වීමට පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් සහභාගී නොවීම පිළිබඳවත් පක්ෂය අද ප්‍රතිචාර දැක්වුවා. සියලු ජනත්වවාද කඳවපු රැස්වීමට පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් බොහොම පිළිගන්නේ නැහැ. මම ඒක පිළිගන්නේ නැහැ. ඒක සම්පූර්ණ අසත්‍යයක්. පොදු ජන පෙරමුණේ පිරිසක් සහභාගී වෙලා සමහර අය වැඩ දිනවා. සමහර අවස්ථාවල මම උනත් සහභාගී වෙන්න බැරි වෙනවා. ඒක මම හිතන්නේ නැහැ එහෙම ප්‍රශ්නයක් කියලා. පක්ෂ නියෝජන නායක රුවන් විජේවර්ධන මහතා පවසන්නේ ජනාධිපතිවරයාට සහාය වීමට පක්ෂ ගණනාවක් ඇති බවයි. එන ස්ථාවරභාවයක් ඇති කරන්නට නම් රනිල් වික්‍රමසිංහ එතුමා අනිවාර්යයෙන්ම මේ රටේ නායකයෙක් හැටියට තවත් අඩුම ගානේ අවුරුදු 5ක් හෝ 10ක් ඉන්නට අවශ්‍යයි. මොකද මේ සැලැස්ම ඉදිරියට ගෙනියන්නට ඕනේ. ජනාධිපතිතුමාට උදව් කරන්න දැන් පක්ෂ ගණනාවක් ඉන්නවා. ඒ පක්ෂ එකතු වුණාම ඒ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සන්ධානය. නමුත් ඒ සන්ධානයේ මුල් කොටස්කරුවෙක් හැටියට ඉදිරියෙන් වෙන්න ඉන්නට ඕනේ එක්සත් ජාතික පක්ෂය. මොකද එතුමාට එක්සත් ජාතික පක්ෂය සමග පාර්ලිමේන්තුවක් තියෙනවා නම් එතුමාගේ අනිත් ඒ සංවර්ධන ව්‍යාපෘති ටික ලබන වාරෙක ඒ වැඩ කටයුතු හොඳට කරගෙන යන්නට පුළුවන් වෙයි. ඒ එතුමාට අවශ්‍ය වෙලා තියෙනවා ඒ හදන සන්ධානයේ මුල්තැන එක්සත් ජාතික පක්ෂයට ලබා.